අයිබෝන් කැනඩාවේ අපි අදත් ඔයාලව ගොඩක් ලස්සන වීඩියෝ එකකට තමයි එකතු කරගන්නේ. ඉතින් අද අපි චුට්ටක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි ඔයාලට දෙන්න හිතුවේ. ඉතින් ගොඩක් දෙනෙක් අපෙන් ට්‍රැවල් වීඩියෝස් ඉල්ලනවා. ඉතින් ගොඩක් දෙනෙක් ආසයි කැනඩාවට එන්න. ඒ වගේම කැනඩාවේ ගොඩක් ලස්සන තැන් තියෙනවා බලන්න. ඉතින් ඒ හින්දා ඔයාලට ඇත්තටම අපි ට්‍රැවල් වීඩියෝස් කරන්න හේතුවත් කැනඩාවට ආවට පස්සේ ඔයාලට ගොඩක්ම ලස්සන දේවල් දැක බලා ගන්න පුළුවන්, විඳින්න පුළුවන්. ඉතින් අද අපි වීඩියෝ එක ඔයාලට දෙන්න හිතුවේ ගිය අවුරුද්දේ අපේ වික්ටෝරියා ට්‍රිප් එකේ අපි විශේෂ තැනක නැවතිලා හිටියා. ඉතින් ඔයාලට අපේ වික්ටෝරියා ට්‍රිප් එක මතක නම් ඔයාලට මතකත් ඇති අපි කොහෙද හිටියේ කියලා. ඉතින් අපි එදා එක රැයක් අපි ගත කරා ෆෙයාමවුන්ට් එම්ප්‍රස් හොටෙල් එකේ. ඉතින් අපි අද හොටෙල් ටුර් එකක් තමයි ඔයාලට දෙන්න හිතුවේ. ඉතින් ඇත්තටම මේ හොටෙල් එක ගොඩක්ම විශේෂ තැනක්. ඒක හින්දා තමයි අපි ඔයාලට විශේෂයෙන්ම මේ හොටෙල් එක ගැන ටුර් එකක් දෙනවා කියලා හිතුවේ. ඉතින් ඔයාලා වික්ටෝරියා යනවා නම් අනිවාර්යයෙන්ම නතර වෙන්න ඕනේ තැනක් තමයි ෆෙයාමවුන්ට් එම්ප්‍රස් හොටෙල් එක කියලා කියන්නේ. ඉතින් ඔයාලා දන්නවා අපේ ට්‍රැවල් වීඩියෝස් එක එකතු වෙලා හිටියා නම් අපි ෆෙයාමවුන්ට් හොටෙල් ජාලේ ගොඩක් හොටෙල්ස් වල ඉඳලා තියෙනවා. ඉතින් ඒ හොටෙල්ස් අතරිනුත් වික්ටෝරියාවල තියෙන ෆෙයාමවුන්ට් එම්ප්‍රස් කියන හොටෙල් එක ගොඩක් විශේෂ තැනක් ගන්නවා. ඉතින් ඇත්තටම මේ හොටෙල් එක බිල් කරලා තියෙන 1908. ඉතින් ගොඩක් හිස්ටරි එක අතිනත් වැදගත්. ඒ වගේම ගොඩක්ම ලස්සන තැනක තමයි මේක පිහිටලා තියෙන්නේ. ඔයාලට මතක ඇති අපේ වීඩියෝ එක බැලුවා නම් හොටෙල් එක මොන වගේද එළියෙන්, ඊට අමතරව වීව් එක මොන වගේද කියලා. ඉතින් අපි ඔන්න චූටි ටුර් එකක් දෙන්නම් ඔයාලට. ඉතින් ඔයාලත් කැනඩාවට ආවත් අනිවාර්යයෙන්ම වික්ටෝරියා පැත්තේ රවුමක් යනවා නම් අනිවාර්යයෙන්ම මෙතන නතර වෙලා බලන්න. ඉතින් ඔයාලට අපේ වික්ටෝරියා ටුවර් එක මතක නම් ඔයාලට මතක ඇති අපි හොටෙල් එකට එදි සුටක් හවස් වුණා. මොකද අපි ටොෆිනෝ ඉඳලා තමයි වික්ටෝරියා වලට ආවේ. ඉතින් අපි හවස තමයි චෙක් ඉන් වුණේ. ඉතින් අන්න මම දැන් ඔයාලට පෙන්නන්නම් අපි හිටපු රූම් එකේ පොඩි ටුවර් එකක්. ෆෙයාමවුන්ට් අනිත් හොටෙල්ස් වගේම මේකත් කාසල් එකක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් හෝල්ටේ ඉඳලා හැම දෙයක්ම හරිම ලස්සනයි. කාසල් එකක් ඇතුලේ ඉන්න විදිහට තමයි ඔයාලට ෆීල් වෙන්නේ. මේ දැන් ඔයාලට පේන්නේ හොටෙල් එකකින් එළිය වීව් එක. හොටෙල් එක ඇතුළට පේන විදිහ. ඉතින් හරිම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. හාබර් එකේ ලස්සන වීව් එකක්. වික්ටෝරියා කොහොමත් ප්‍රසිද්ධයි මල්වලට. ඉතින් හොටෙල් එකේ එළියත් ගොඩක්ම ලස්සනයි. ඔයාලා මල්වලට ආස කෙනෙක් නම් ගොඩක්ම රස විඳින්න පුළුවන් හොටෙල් එක එළියත්. මේ ඔයාලට පේන්නේ හොටෙල් එකේ එළිය වීව් එක. ඉතින් මේකත් හරිම ලස්සන කාසල් එකක්. හොටෙල් එකේ විශේෂත්වය ගොඩක්ම වැඩි කරන දේ තමයි මේ හබ වීව් එක. ඉතින් මෙතන අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න එන්න ඕනේ තැනක්. Thank you.
ජිම් එක පෝල් එක ඒ වගේම ස්පා එක ඉතින් මේ හැම පහසුකමක්ම තියෙනවා. තවත් විශේෂ යාළුවෙක් කාමයාගේ නම වින්ස්ටන්. ඉතින් අවුරුදු 5ක් වයස ලැබ්‍රඩෝ ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයේ සුරතල් බලුපැටියෙක්. ඉතින් මෙයා තමයි හට දෙකේ ඇම්බසිඩර් කෙනෙක් විදිහට කටයුතු කරන්නේ. ඉතින් ඔයාලට හරිම වෝම් වෙල්කම් එකක් තමයි යාගෙන් හම්බ වෙන්නේ. බ්‍රාන්ච් කරගත්ත හොටල් එකේ රෙස්ටරන්ට් එකෙන් ඉතින් කොහොමත් ෆෑමවුන්ට් හොටෙල්ස් අපි ඔයාලට ගොඩක් වෙලාවට පෙන්වන තියෙනවා. ඉතින් කෑම කියන දෙයක් නැහැ, ගොඩක්ම හොඳ ස්ටෑන්ඩඩ් එකක තියෙනවා. මේ ඔක්කොම දේවල් වෙන්න අපිට එක රැයකට ගත වුණේ ඩොලර් කැනේඩියන් ඩොලර් 748.96ක්. ඉතින් ලංකාවේ මුදලින් බැලුවොත් සාමාන්‍යයෙන් මේ දවස්වලම ලක්ෂ දෙකකට විතර මුදලක් තමයි යන්නේ. ඉතින් අපි මෙහෙ ගියේ ගිය අවුරුදු සම එකේ. ඔයාලත් වික්ටෝරියා යනවනම් මෙතන දවසක් නතර වෙලා මේ සුන්දරත්වය විඳගන්න අමතක කරන්න එපා. ආයෙමත් ලස්සන වීඩියෝකින් හමුවෙමු කැනඩාවේ අපි.